සමන්තාචක්කවාලි සුවත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මුනිිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්ම සවෙනකාලු අයං බදන්තා ධම්ම සවෙනකාලු අයං බදන්තා ධම්මස් සවෙනකාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අප පටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබබ සත්තුතු මස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස බගවෙතු වරහතු සබ්බ දම්මිසු අප පටි හතඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්්‍යුනෝ. සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ දස බලදරස්ස චතුවී සාරජ්‍ය විසාර දස්ස සබ් සත්තු මස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්්‍යනු සම්මාසම්බුද්දස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පෙන්න්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මෙසූදානන් වෙන්න ඔබ තෙලෝගොරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්්ඩත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කර ගණ්ඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගති ගාමී වූ පරලොවා ආයිතිභවයකෙන් සැනසිලා අවසානි ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන මෙ භයංකාර සංසාරයෙන් එතරවීමේ පරමාර්ථය ඇතුවයි. පින්නතුනී ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙන ඔබට අද දේශනා කරඩ බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මදේශනාවේ දායක පින්නතුන්ගේ විශේෂ ඉල්ලීමක් ඇතුව ගෞතම සම්මා සම්බුද්ධ සාසනී තුංවැනි මහා ශ්‍රාවකයන් වහන්සේ වෙන මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ශරිතය පිළිබඳව කරුණු කීපයක් පිනතුන අපි සම්මා සම්බුද්ධ ශාසනී පළවිනි ශ්‍රාවකයණන් බවට පත්වෙන්නේ සැරියුත් මහරහතන් වහන්සේ සමහර වෙලාවට එහෙම දේශනා කරහම ශ්‍රාවක ඔබට හිතෙන්ඩ පුළුවන් එතකොට අන්ා කොන්ඩන්ජ හරහතන් වහන්සේ නෙමෙයිද බුද්ධ ශාසනය පලවෙනි ශ්‍රාවකය කියලා. දෙකතුන හතර පහ වෙන්නේ ඒ පස් වග මහනුන් වහන්සේල නෙමෙයිද කියලා වෙන්නතුනී අපේ බුද්ධ ශාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කරගන ආර්ය භාවයට පත්තුනේ ා කොන්ඩන්ජ මරහතන් වහන්සේ බව අපි හැමෝම දන්න විදිහට ඒ සේමනි වැරදිී දෙවැනි තුන්වෙනි හතරවිනි පස්වෙනි ශ්‍රාවකයෝ බවට පත්වෙෙන්නේෙත් පිළිවෙරින් පස් වග මහනුන් වහන්සේලා මයි නමුත් සාරිපුත්තයන් වහන්සේට පලවෙනි ශ්‍රාවකයන් වහන්ස කියල සඳහන් කරන්නේ සම්මා සම්බුද්ධ සාාසනයක ප්‍රථම ශ්‍රාවකයා බවට පත්තෙන් පාරමිතා පූරණය කරලා තියෙන්නේ සාරිපපුද්තයන් වහන්සේ පින්නතුනී අන්්‍යා කොන්්ඩන්ජ මහරහතන් වහන්සේ පවා සාරිපපුත්තයන් වහන්සේට ඒ උතුම් තැන සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි කියන අදහසට පැමිණ ආරයන් වහන්සේලාගෙහි බේදයක් නෑ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් චාරිකාවක වඩිනකොට උවහසෙත් සමඟ වඩින භික්‍ෂූන් වහන්සේලා වස් අනුපිළිවලින් භාගිතුන් වහසගේ පිටි පසෙන් හිටගත්තත් ධර්ම දේශනා කරන කාලි භාගිතුන් වහසේගේ දෙපස විශේෂයෙන් වැඩෙයින්නේ අග්‍රශ්්‍රාවකයන් වහන්සේල දෙඩම. සඳහන් කරනවා ඉර පසුපසින් තමයි අන්්‍යා කොන්්ඩන්ජයන් වහන්සේගේ ආසනය පැනවෙන්නේ. නමුත් සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්්‍රාවකයන් වහන්සේල දෙඩම කොන්්ඩන්ජ මහරහතන් වහන්සේ. තමන්ගේ පිටිපස්සෙන් ඉන්නකොට ඉදිරිියෙන් වාඩිවෙන්නේ බොහොම අපහසුවෙන් කියලා හරියට සඳහන් කරනවා බිස ගෝර සරපෙක් තමන්ගේ පිටිපස්සෙ ඉන්නවා කියලා දැන දැනත් ඉදිරියේ වාඩිවෙලා ඉන්ඩ කොයි තරන් බයක් තියෙනවාද ඒවගේම මහා ගිනි කදක් ළඟට ලංවෙනකොට කොයි තරන් බයක් හිතියෙනවද කොන්්ඩන්ජයන් වහන්සේ පිටි පස්ස ඉන්න නිසා සාරිපපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා එතරම් බයක් දැක්වවා ගෙල ඉදිරිියෙන්ගින්ට ඒන්නේ මහරහතන් වහන්සේලාට බයූපදිනව කියන කාරණාව නෙමෙයි ධර්ම ගරුත්තේ නිසා අා කොන්ඩන්ජයන් වහන්සේට තියන විශේෂ ගරුත්වය නිසයි එක මැත්ත දක්වන්නේ. ඉතින් කෝඩන්ජයන් වහන්සේ දන්නවා මේ දෙපල බොහෝම අපහසුවෙන් තම ඉදිරියෙන් ඉන්නේ. ඒ නිසා සුදුස්සාට සුදුසු තැනදීල මම භාගිතුන් වහසේ සමීපයෙන් ඉවත් විය යුතුයි කියලකල්පනා කරලා තමයි ද්ධන්ත බවනට වැඩම කරන්නට යෙදනි එනම් මහාකල් පාසංක යෙකුත් ලක්ෂයක් ලොවතුරා බුදුරජාණන් වහන්සේ නමක ්‍යග්‍රශ්්‍රාවකයෙන් වහන්සේ බවට පත්තෙන්ද සැරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සෙත් පාරමී සම්පූර්ණ කරලා තියෙනවා අන්‍යා කොණ්ඩන්ජයෙන් වහන්සේ රාත්‍රඥ භික්‍ෂූන් වහසේ අතරටෙන් මහාකල්ප ලක්ෂයක් තමයි පාරමිතාපුරලති උන්වහසගේ පාරමිතා කාලයට වඩා මහාකල් පාසංකේක් වැඩියෙන් පාරමිතාපුර ලයිතිීනයක් ග්‍රශ්්‍රාවකයන් වහන්සේල ආංගේ නිසයි සාරිපුත්තයන් වහන්සේ පළවි නිශ්්‍රාවකයන් වහන්සේ බවටත් මහමුගලන් මහරහතන් වහන්සේ දෙවනිශ්‍රාවකයන් වහසේ බවටත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තුංගනි ශ්‍රාවකයණන් වහන්සේ බවට පත්වෙෙන්නේ. ප්‍රාර්ථනාවට අනුව. එවන අදාපි ධර්මදේශනාවෙන් සාකච්ඡා කරන්නේ මෙ තුන්වෙනි මහා ශ්‍රාවකයන් වහන්ස පිළිබඳව. පින්නතුන උන්වහන්සේ පිළිබඳව සාකච්ඡා කරනවා කියනක ඒ චරිතය ඉතා දීර්ගවසයෙන් විස්තර කරන්ඩ තියෙන කාරණාවක් එත් චරිතයේ පුරා මතීතයඉදලා අපට තියෙන්නේ අපේ ජීවිත සකස්කරගණ්ඩ ඉතා වටිනා ආදර්ශවලින් එ චරිත කතාව බොහෝම පොහොසත් එ චරිත කතාව සම්පූර්ණයෙන් සාකච්ඡා කළුත් ධර්මදේශනා විසිිති ස්ථානක් සිදු කළත් බැරිවෙ කියහිතනවා. නමුත් අද යම් ප්‍රමාණයක් කෙටියෙන් සාකච්ඡා කරන්න කල්පනා කළා. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුද්ධ ශාසනයේ දුතාංගධාරීන් වහන්සේලා අතර අග්‍රස්ථානයයි දරන්නේ මේ උතුම් අගතනතුර ප්‍රාර්ථනා කරන්නේ පදමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්ස ළඟ මෙයින් කල්ප ලක්ෂේ ගානකට එයා ලක්ෂය කර පමණයා පදමුත්තර බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහල වෙලා හන්සවදී කියන නගරය ආශ්්‍රය කරගෙන වැඩඉන්න කාලි මෙහන්සවතිය ඉපදිලා හිටිය බේදයහෙ කල තරුණේ අසු කෝටියක් පමණ ධනය ඇති බේදේහතරුණයා මහ සිටුවරයෙක් පන්නතුනී අසු කෝටයෙන් එහාට ධනය තියෙනවන ඒ සිටුවරු හඳුන්වන්නේ මහ සිටුවරු කියලා. හතරිස් කෝටියක් පමණ ධනය තියෙනවන ඒ සාමාන්‍ය සිටුවරෙක් චූල සිටුවරෙක් ත් වේදය කෙෙන කෙනෙ මහ සිටුවරයෙක් එක දවසක් වේදේහ සිටුවරයා සිල් සමාදන් වෙලා සුවඳ මල්ලාදී අරගෙන බුදුරජාණන් වහන්සේ වැඳ පුදාගන්ඩ භාගිතුන් වහන්සේගේ වැඩඉන්න විහාරයට දමන්කිරවා දා බුදුරජාණන් වස භික්ෂූන් වහන්සර පිරිවරාගෙන එක භික්ෂූන් වහන්සේ නමකට දුතාංගධාරී භික්‍ෂූන් වහන්සලා අතර අග්‍රස්ථානයේ ප්‍රධාන කරන්ට ලැබුණා ඒ පදමුත්තර බුදුරජාණන් වහන්සේ ඒත දක්ගං භික්කවේ මම සාාවකානං භික්ූනං දතවාාදානං යදිදන් නිසබ හෝ කෙල බාගිතුන් වහසි දේශනා කළා පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ නම නැත්ත පදමුත්තර භාගිතුන් වහසගේ ශාසනයේ දුතාංගධාරී භික්ෂූන් වහන්සලා අතට අගතනතුර ලබාපු ඒ මහරහතන් වහන්සගේ නමු තමයි නිසබ පින්නතුනී එදා ඒ කාරණාව දැක්ක සතුටුණ සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳවත් මහත් වූ ශ්‍රද්ධාවකින් සතුටුණ එදා බුදුරජාණන් වහන්සේ ළඟටගේ හිල්ල වේදේහැකින තරුණයා බුදුරජාණන් වහසට ආරාධනා කරනවා ස්වාමීනිි භාග්‍යිතුන් වහන්සේ හෙට මගේ නිවසට ධනට වඩිට පුළුවහඳ කියලා. ඒවෙලා ව බුදුරජාණන් වහන්සේ සඳහන් කළා බේදේහ භික්‍ෂු සංගරත්නය බොහෝ විශාලයි. ඒම සඳහන් කරහ මැහුවා ස්වාමීනිි භාග්‍යතුන් වහන්සේ කොපමන්න තරම් පිරිසක් විහාරය වැඩ ඉන්නහද කිය ැට අට දාහක් විතර වැඩඉවා කියල සඳහන් කළා වේදෙහ තරුණයා බුදුරජාණන් වහන්සට මතක් කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ එක කුඩා සාමනේරයන් වහන්සේ නමක් වත් විහාරයේ ඉතුරුන් නොකර සියලු දෙනා වහන්සේම හෙට මගේ ගෙදර දානයට වඩින්ට කේර බුදුරජාණන් වහන්සේ ආාධන බාර කරුණුවලින් අතීතය ගැන අතීතයේ දියුණුව ගැන විශේෂයෙන් ලොවතුරා බුදුරජාණන් වහසට පහළවෙන වකවානුව තියෙන දියුණුව ගැන මැනවින් කරුණුව පිට අනාවරණය කරනවා. පිනතින හැට අට දාහක් භික්‍ෂූ මහසංගයට වැඩයින්ද හෙට දවල් වෙනකොට දානසාලාාවක් හදන්න කොහොමත න හදන්න කොහොමද අසුන් පනවන්නේ කොහොමද මේ කාරණාව අපිට තීරණය කරන්න අපේ ප්‍රඥාව මදි පින්දතු සෞභාග්‍යමත් කාල පරාසේ තමයි මහ බෝසත්තුරු ලෝකෙ පහල වෙන්නේ අපේ බුද්ධ කාලිත්තේමයි ලෝකයේ දියුණුවේ උච්චතම කාලි ශ්‍රේෂ්ට අතම කාලි වර්තමානය අපි හිතනවා මේක තමයි ලොක දියුණුම කාලි කියලා නැපින්නතුනිි අතීතයේ දියුණුුවත් එකක හිතල බලහම අපි ඉන්න ඉතාම ලදරු මට්ටමක එන්ඩ එෙන්න්න ලෝකයේ දියුණු වෙනවා වගේ අපිට පෙවුණට ලෝකයේ ගමන් කරන්න විනාසේ කළා එක දියුණුව නෙමෙයි අතීතයමට වඩාහුග දියුණ පදමුත්තර බදුරජාන් වහස පහෝ හැටට දාහක් භික්‍ෂූන් වහසලත්තෙක් මෙ නිවසට දානටිවැඩියා සියලු දෙනා වහන්සේල සඳහාම ආසන පනවල තිබුණ භාගිතුන් වහසේ ප්‍රධහනව භික්ෂූන් වහස ලාසුන් මත වැඩ හිටිය දං පූජා කරණන් අවශ්‍ය කටීතුය උක්කොම සූදානම් මේ වෙලා වෙ දැක්කා එක භික්‍ෂූන් වහසෙනමක් පිණි සිංහා වඩිනෝ බේදේහ ඒ භික්ෂූන් වහසළඟට ගිහිල්ල වැන්දල පාත්‍රයේ ඉල්ලගන ආරාධනා කලා ස්වාමීණී භාගිතුන් වහසිද ඇතුළි වැඩඉන්නවා ධනිවලඳන්න වඩිම කිය පිතින ඒ වෙලාව මහා නිසබෑන් වහස්සේ සඳහන් කළා මම ධානසාාලාාවට සභාගවෙන්න කැමතිනෑ කියලා. එක නිසු දුසුීමට කියලා පාත්‍රයේ පුරවල ධාන පාත්‍රයක් බෙදල ගැනල්ලදීල බන්දනා කළා නිසබෑන් වහසේ වැඩිය. දෙ තරනයා බදුරාන් වහන්ස ඟට ිහිල්ල සඳහන් කරන වාමීන බාග හන්ස. මහා නිසබ තෙරුන් වහන්සේ පින්ඩ පාති වැඩිය. මංන් වහසේ භාගිතුන් වහස ඩවා ඩිම කියලකීවා. උන් වහසේ නුස්සුදු සී කියල සඳහන් කළ. ස්වාමීනයයි. නිසබයන් වහන්සේ භාගිතුන් වොහසට වඩා ගුණවද්ද කියලා. පි ලෞතුරා බුදුජාණන් වහන්සේලාගේ. ගුණ පිළිබඳුව මසුරු බවක් නන්නේ භාගිතුන් වහසේ දේශනා කරනවා ඔවු වේ දේහ අපි ගාමාන්තර විහාර වල ජීවත්වනවා වැඩඉන්නවා දායකයන්ගේ ආරාධනාවලට අනුව නෙවස්සරට වැඩද දන් වලදනවා නමුත් මහා නිසබයන් වහන්සේ අරන්න්නේීම වැඩි ඉන්නවා. මහා නිසබෑන් වහන්සේ ගෙදරක වහලයක් යටට ගිහිල්ල දංවලඳන දවසක් නෑ. උන්වහන්සේ පින්ඩ පාතයෙන්ම ජීවත්වෙනවා. ඉතාම අල්පේ ජැවතුම් පැවතුන් තියෙනවා. මහාදුතංග දහතුනොම දරවා. මේ අදී වශයෙන් කරුණුකාරණා රාශීියයක් පැහැදිලි කර කර නිසබෑන් වහන්සේගේ ගුණවර්ණනා කළා පිනතිනේද වේදෙහහි කල්පනා කළා මමත් කවදහරි දවසක ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනයක දුතාංගධාරී භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට යාහිතුමයි කියලා ඒ සම්බන්ධෙන් ඇතිවුණේ පුදුම සතුටක් පුදුමා ආකාර සතුටක් එදා දන්වලඳල ඉවර වුහාම බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීණී හෙටඉදල තවත් දවස් හතක් මගින්මදානි භාර ගණ්ඩ පුළු හන්ඳ කියලා ඒ ආරාධනාවත් බුදුරජාණන් වහන්සේ භාරගත්තා පන්නතුනී හදදවසම දන්දීල පදමුත්්‍රර බුදුරජාණන් වහසළඟට ගිහිල්ල. වේදෙහෙ මතක් කරනව ස්වාමීණී දින හතක් එක දිගට දන්දුන්නේ සක්‍ර සම්පත්තියක් දිව්‍ය සම්පත්තියක් බ්‍රහ්ම සම්පත්තියක් බලාපොරොත්තුඉන් නෙමෙයි. මනුස ලෝකකි සක්විති වන්නඩ නෙමයි ්‍රදේශ රජකං ලබන්්ඩනෙමයි ස්වාමීණී හද දවසක් හැට අටදාහක් බුද්ධ ප්‍රමුක මහා සංගරත්නයට දම්පූජ කළේ භාගිතුන් වහසසිගේ සාාසනී දතාංග ධාරීන් වහන්සේ ලත රග්‍රස්ථානය දරන නිසබ මහතෙරුන් වහන්සේ වගේ සම්මා සම්බුද්ධ ශාසනයක දෘතාංග ධාරීන් අතර අගත් අන්නතුර ලබා ගැනීමේ පරමාර්ථය මුදුන් පත්කිරීම සඳහා පාරමිතා පුරන්ඩයි ස්වාමීණී මටඒ පාරමිතාව පූරණය කරන්න පුළහන් වේද කෙල්ලෙහවා පදමුත්තර බුදුරජාණන් වහන්සේ අනාගත ඥානයේ මෙහේවල මෙවේදේහැට මේ උතුම් ප්‍රාර්ථනාව මුදුන් පත් කරගණඩ පුළ හන්ද මෙම සලා බලහම නාගතයේ පහළ වෙනවා ගෞතම කියල සම්මා සම්බුදුරජාණන් වහසෙනම උන්වහන්සගේ ශාසනයේ මහාකාශ්‍යප නමින් මේ උතුම් බෝධිය මුදුන් පත්කරගණඩ ලබෙන බව භාගිතුන් වහසේ දැකළ බේදයහට ඒ පිළිබඳූ ප්‍රකාශ කළා තවත් මහාකල්ප ලක්ෂේකින් විතර ලැබෙන මේ අතියඋතුම් තානාන්තරේ බෝධිය මුදුන් පත් කරගන්ට එය හෙට ලැබෙනවාගේ මහා වුනන්දෙන් උත්සාහයෙන් සසර ඉපදෙමින් පින්කංකරමින් පාර්මිතා පූරණය කලා කෙළ සඳහන් කරනවා මෙතමයි පටන් ගත්ත තැන ඔයා අතරී නොයෙක් නොෙක් ආත්මවල රජවෙමින් සිටිවෙමින් දුගීවෙමින් හැම ආත්මයකම ඉපදීපදී පාරමිතා පූරණය කර කර පූරණය කරකර මහ දන් දිදිී පාරමිතාවන් සම්පූර්ණ කරන්නේයදනා මෙහෙම සසර ඇවි දෙගෙන එන කාලේ පිනතුනී එක ආත්ම භාවේක උප්පත්තිය ලැබවා ඒක සාටක කියලා සාටක බ්‍රහ්ණය පිළිබඳව අපි පිණතු නහල තියෙනවා පිතු මේක සාටක බ්‍රාහ්මණය ඒක සාටක කියන නමින් හැඳින්වේද බොහෝම දුප්පත් නිසා තමන්ට තමන්ගේ බිරිදටත් එකම සලුවක් තමයි උඩු කය වහ ගන්න තිබුණි එතරම් දුප මේ කාලේ බ්‍රාහ්මණය එලියට යනකොට බැමිණි ගෙදර ඉන්දෝනේ බැමිණි ගෙදර යනකොට බ්‍රාහ්මණය ගෙදර ඉන්දුවනය උොද උඩු කය වහගඩ දෙන්නටම තියන එක සලුවයි මෙහෙම කල්ගර්ත විවී ගියා මේ කාලේ විපස්සිගේන සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවෙච්ච කාලේ විපස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ වසර ගණනාවකට එක දවසක් තමයි ධර්ම දේශනා කරන්නේ මොකද දීර් ගාල් ශිතියනවා බඳුමති නගරය ඇසුරුකටගෙන මයි විපස්ස භාගිතන් වහන්සේත වැඩ හිටිය සාමානින් අවුදුහතකට වගේ සැරය ධර්ම දේශනා කරනවා දෙවියෝ විසින් තමයි අද ධර්ම දේශනාව සිදුවෙනවා කියලා මිනිසුන්ටත් දැනුවත් කරන්නේ. මිනිසු බොහෝම ශ්‍රද්ධාවෙන් ලක්ස ගනන් කෝටි ගනන් ගණහන් එකතුලා. පිනතිනේ එදා මේ ආරංචි ඒක සාටක බුණටත් ලැබිල චමන්ග බිරිඳට කතා කරලා අහනවා ඔබ උදේකාලෙ බණහන්ඩ යනවද රාත්‍රී කාලි බණහන්ඩ යනවද කියලා ඇය සඳහන් කළා කාන් තව් විච්චාපී දවල් කාලෙන් ගිහිල්ලනක හොඳයි එනිසා මම දවල් මේ යන්නන් කියලා ඇය දාාවල් කාලේ බනාහන්ඬඩගිහිල්ල හවස් වෙනකං බණහල රෑවෙලා ගෙදරාව බ්‍රාහ්මණය ඇගෙන් උතුරු සලුව ඉල්ලගෙන ඒ උතුරු සලුව ඒකාන්ස කරගෙන හවස බණහඩ ගියා විිපස්සී භාගිතුන් වහන්සේගේ ශ්‍රීමක දාතුුවයින් අෂ්ටංග සමන්නවාගත බ්‍රහ්මස්වොරයෙන් උතුම් ධර්මය ඇල්ලක් ගලනෝ වගේ එක දිගට දේශනාවෙන. රාත්‍රී ප්‍රථමයාමේ ඉක්ම ගිය බ්‍රහ්මණයගේ ගත සිත ප්‍රීතියෙන් පිනාගගේ හිල්ලයි තියෙන්නේ මෙවන් අමාදහමින් මාව සනසෙන ගේ භාගිතු වහසේටම කුමක් පූජා කරනවාද. උපහාර පූජාවක් ඇටියට. දුප්පත් බ්‍රාහ්මණයලඟ වෙනම කොත් නැ. මේ සලුව මම පූජා කරනවද කියල කල්පනා කළ. පෙන්නතුනී මේ වෙලාවෙ ලෝබසිත් දහස් ගනන් හිතය උපදිනවා. මේ සලුව පූජා කරල කොහොමද දෙපලටම තියෙන් එක සලුවයි නේද. මේගේ විවිධ ප්‍රශ්න නැගිලා ඒ අවස්ථාවේ පූජාමී සිත යටපත් වුණ මධ්‍යම රාත්‍රී එළඹෙනකොට නැවත ගත සිත ප්‍රීතියෙන් පිනාගියා නමු ලෝබයි තමන්ට පූජාවක් කර ග්ඩීට දුන්නන්නේ ව යාමේ ඉක්ම යනකොටේ බ්‍රහ්මණයට තවත් නං යමක් පූජා නොකර නිහඳවෙන්න බැරිතර ඔහු වහාම තමන්ගේ තියන එකම සලුව උතුර සලුව ඔතල නමලාරගෙන බුදුරජාණන් වහන්සගේ සිරිපතුළ පාමමුලු තියල වන්දනා කළා ලෝභ හිතට එන්ඩ දෙන්නේ නැතුව ඉක්මනින් කරපු පූජාව නිසා ලෝබයේ තුරං කරලා මෙවන් මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට මහා ගුණකදම්බයකට කළ පූජාව මොනතරන් මහත්ඵලද මහා නිසංසදායකද කියන කාරණාව මෙෙන් හිකර කර ප්‍රීතියෙන් පිනාගි හිල්ලා අත්පොලසංගහල හයියෙන් හිනාාවුණා. ඒ හිනාාවෙනකොට මම දිනුව මම දිනුව කියල කියවුණා. පින්නතුනී බඳුම රජතුමත් එදා බනාා හඩවිල්ල යිටියා. සඳහන් කරනවා රජවරු තව කෙනෙක් දිනුව කියන වචනයට හරි බැයි අකමැතිී කියලා මොකක් දිනුවද දන්නති නිසා. එනිසා වහාම පුරුෂයක යවල අහනවා ඔහු දිනලතියන්නේ මොනවන්ද දිනුවේ මොවද කියෙලා හඬ කියලා. ඇවිල කේන ස්වාමීනිකෑග හලතිය ඒ සාටක බ්‍රහමණය. න්ටත් බැමිනිිටත් එකම උතුරු සලු යිතියෙන්නේ ඒ උතුරු සලුව ලෝබ සිතනැති කරලා භාගිතුන් වහසිට පූය කරලා හෙට ඉන්දලලා මඟට බහින හැටිය අමතක කරලා එ සතුටයිකෑග හලතියන්නේ එම සඳහන් කරහම බඳුම රජිරූ සඳහන් කළා භාගිතුන් වහන්සිර සුදුසු මකක්්ද කියලා අපිට වඩාබ්‍රහ්මණය දන්නවා මේ ලාේ එකකම සලුවත් භාගිතු හසර පූජා කරල සලු සංගලවල් දෙකක් දීල සඳහන් කලා මෙ දෙකම ගිහිල්ල බ්‍රාහ්මණ අර දෙන්න කියලා. අර රාජපුරුෂය ආරගන ගිහිල්ල දෙනවා බ්‍රාහ්මණතුමනි බන්ඳුම රජතුමා මෙ සලු දෙක උබට දෙෙන්ඩ කෙලකීවා. මේ වෙලාවේ බ්‍රාහ්මණය කල්පනා කරනවා මම ඒක සාටක නමින් කොච්චර කල් ප්‍රසිද්ධෙද නමුත් මේ රජරුවෝ කවදාවත් හොයල බැලුවේනෑ මට ඒක සාටක කියන්නේ ඇයි කියලා. මගේ දුප්පත්ක මට විසඳුමක් එදා සැපිවිනෑ නමුත් අද මගේ තිබුණන සලුවත් භාගිතුන් වහසට පූජ කරහම මට සලු දෙකක් එවනො රජ්ජුරු මගේ ගුණේකට ලැබෙනව නෙමී භාගිතු නොහසගේ ගුණයටඇයිමට ලැබෙන්නේ එන්න මේ සලු දෙක මම් පාවිච්චි කරනට වඩා භාගිතු නොහසගේ ගුණය නිසාල් ලැබුණ සලු දෙක භාගිතු න් වහන්සේටම වටිනවා ඒ සලු දෙකම ගෙනහිල්ල පූජ කළා. අරාජපුරෂය ගේෙල සඳහන් කලා මහරජතුමනි සලු දෙකම බමුණ පූජ කළා තවත් දෙකක් යව්වා ඒකත් පූජා කළා හතරක් යව්වා අතරම පූජා කළා අටක් යව්වා අටම පූජා කළා දාසයක් යව්ව දාසේම පූජා කළා තිස් දෙකක් යොව්වා බ්‍රහ්මණය කල්පනා කළා. නැවත නැවත පූජා කරනවා කියන්නේ. ලබන් ඩෝන නිසා පූජා කරනවා කෙළ හිතයි. ඒක නිසා ඒ තිස්් දෙකෙන් සලු දෙකක් තියාගෙන සලුත්තිහක් පූජා කළා. රාජපුරෂය ගිහිල සඳහන් කලාා සලුත් දෙකක් තියාගත්ත කියලා. පිනතිනී පස්සේ දවසක බඳුම රජිරූ බුදුරජාණන් වහසි මුණ ගැහහින්ඩියයනකොට. ඒ සාටක බ්‍රහ්මණ බොහොම සීතල ඉඳගෙන බනාහනෝ. රජිරුව කල්පනා කළා මෙමහා ශ්‍රද්ධවන්තයයට පුුණ්්‍යවන්තයට පොරොව ගණ්ඩ දෙයක් තිබුණන නං සීතල මැඩගෙන බනාහන්න තිබ්බා. තමන්ගේ සලුව වනු ලක්ෂෙ වටිනවා උඩින් ඇදල ඉන්න සලුව ගලෝලා ඒක සාටක බ්‍රාහ්මණට දුන්නා මේක පොරොවගෙන බනාහඳ කියලා රජ්ජිරුවන්ගේ සලුව ආරම් බලහමකාහවනු ලක්ෂයක් වටින සලුව රංවිදිී මුතු මැණක්වොලින් බැබ්ලෙනවා දීප්තිමත් මේ සලුව කල්පනා කළා මෙවන් වටින සලුව ගේ කුණු කය දවටනවට වඩා මේකත් භාග්‍යතුන් වහන්සේටම පූජා කරනෙ එක වටිනවා. භාගිතුන් වහසේ ගසුගන්ධ කුටට පස්සෙ ගිහිල්ල සැතපෙන යහනට උඩින් වියනක් හැටියට බැන්ද. බඳුම රජ්ජිරූ පස්සේ කාලේ බුදුරජාණන් වහන්ස මුණගෙහින්ට ගිල්ල සුගන්ධ කුට ගියහම උඩින් වියනක් කර තින ලස්සන සලුව දෙක්කා ුද්ධ ශීරෙන් නික්මන ශද්වරණ රශ්ි දරාවත් එක්ක සලුවයි තාමත්ම දීප්තිමත් රජුරුව අඳුරගත් ත මේ සලුවූ කාගෙද කියලා බුදුරජාණන් වහන්සේගේෙන් ඇහුවා ස්වාමීණී මේ අපේ සලුවනි මං මේ ඒක සාටක බ්‍රහ්මණයට පොරෝ ගණ්ඩ දුන්නන කියලා භාගිතුන් වහන්ස සඳහන් කළා මහරජ ඒක සාටක බ්‍රහ්මණ වේ සළුව අපට පූජ කළා බියනක් හැටියට බැඳලගේ ඉල්ලා රජරු කල්පනා කළා මහපුදුම මිනි කොයි තරන්නා ශ්‍රද්ධාවන්තද තමන්ගේ නැති බැරිකමට වඩා තමගේ පූජාව හැමදා මුසස් කරනවා ඒක සාටක බ්‍රාහ්මණට එන්ඩ කියලා කෙනෙකුට එදිනෙදා ජීවත්වෙන්ට අවශ්‍ය ධන සම්පත්ය හැම එකෙන්ම බඩු බාහිරාදිය අට අට දුන්න ඉඩ කඩන්වල ඉඳලා අන්තිමට පුරෝහිත තනතුරකුත් දුන්නා හැම එකෙන් මටාට දුන්න නිසා එක සබ්බට්ටක දානය කියල හැඳින්න්නවා සියලුම දේවල් අටාට තියෙනවා සබට්ටක වනතුරි මෙහෙම කාලයක් ජීවත් වුණා පස්සෙ කාලේ මරණයට පත්වෙලා දිවියලෝක උපත්තිය ලැබවාමන්නතුනී නැවත නැවත නොයෙක් නොෙක් අවස්ථාවන් වුල දෙව්ුලොවින් මනුලොවට මනුලොවින් දෙව්ලවට සැඩිසරමින් බොහෝම් කුසල් රැස් කළා අති දීර්ඝ කාලයක් සංසාරී සැමිය අයි බිරිඳයි දෙන්න මනාවූකු සල් රැස් කර ගත්තා ඔවුන් දෙව්ලවත් එකට ඉපදිනවා නැවත මනුලවත් එකට මුණ ගැහෙනවා වැඩි කාලයක් එකට පින් කරලා එකටම ඉපදිලා එකටව මුණ ගැවුණ මෙහෙම කාලී ගිවිල අපේ බුදුරජාණන් වහන්සේගේි කාලි නැවත මනුස්සලයෝක උපත්තිය ලෙබවා ඒ කාලී භාගිතුන් වහසගේ සාසිනය තමයි තමන්ගේ පාර්මිතාව මුදුන් පත් කරගන්න කාලෙ බවට පත්වෙෙන්නේ නැවත මිනිස්ලොව ඉපදිනකොට සඳහන් කලා මොනවාගේ නමකින් ඉපදුනාද අපේ භාගිතුන් වහසගේ කාලි මනුස්සලෝක දෙන්නේ දියලොව ඉඳල නෙමයි බඹලො ඉදලා දෙ න්නම ඉන්න බලව බඹලොවින් චුතවෙලා තමයි මනුස්සලෝකෙටෙන්නේ පින්නතුන බඹලොවින් චුතවෙලා මගද රටේ මහාතීර්තනම් බ්‍රහ්මණ ග්‍රාමී පිප්පලි මානවක කියන නමින් උපත්තිය ලැබවාඒවගේම තමන් සමග එකටම සංසාරී වැඩි වාරගානක් පින්කංවලට සම්බන්ධ වන තමන්ගේ දේවයේ. බඹල විංචිත වෙලා මදුරට සාගල නගරී කෝසිය ගෝත්‍රනම් බ්‍රාහ්මණයාගේ අග්‍ර මහේෂිකාවගේ කුසේ පිළිසිඳ ගත්තා. එදා ඇගේ නම බද්ධකාපිලානිි කියල නම් කෙළවා. මෙ දෙන්නම හොඳට වැඩුණා. බඹලොවිං චුතවෙලා පිප්පලි මානවකතුමා ඇවිල් අවුරදු දුහතරකට විතර පස්සේ තමයි බද්ධකාපිලානයේ මදුරට සාගලනවරු පත්තිරබන්නේ. කියලම් පිප්පලි මානවක තරුණ වයිසට ඇවිල්ලා අවුරුදු විස්සයි වයිස. මේ කාලේ මව්පියෝ නිරන්තරෙන් ඇවටිලි කළලා විවාහයක් වන්න කියන. පිනතිනි පිප්පලිමානෝකතුමා විවාහයගෙන නමටවත් කැමැතිනේ. එත් තරම්මා කමැති විවාහයට. නොෙක් නොයෙක් වර මවුපියෝ ඉල්ලීම් කළා හැම හැම වරකම ප්‍රතික්ෂේප කළා. නමුත් නැවත නැවත මවපිය ඉල්ලීම ප්‍රතික්ෂේප කරන මව්පියයන් හිතරිදවීමක්. වපියන්ගේ හිතරි දෙවීමක්කු සල්හෙස් වන්නක් අංහික නිසා උපායක් කල්පනා කළ විවාහින් බේරෙන්ට තමන්ගේ සේව කියන්ට කතා කරලා හරන් කාසි දහසක් ගෙන්වගෙන ඉතාම දක්ෂරන්කරුවෙකුට දීලා ඒ රන් කාසි වුණු කරවලා ඉතාම ලස්සන කාන්තරූපය හැදෙව්වා. හදෝල අවස්ත්‍රර ඇන්දිව්වා මව්පියෝ නැවත නැවත විවාහයට යෝජනා කරනකොට අර රන්රුව මව්පියන්ට පෙන්න ලකීවා මෑණියන මීට වඩා ලස්සන තරුණක් මට හොයල දෙනවනම් මම ඇය සමඳ විවාහ වෙන්නම් කියලා. එහෙම කියන්නේ විවාහයට ඇති කැමැත්ත හින්ද නෙමේ රත්තරං කාසි වුණු කරලා මෙරන්රුව හදලතින්නේ ඉතින් මේවාගේ පාට ශරීරයක් තියෙන මේවාගේ ලස්සන මිනිස්සු නෑ ඔයාගන්න අමාරුයි රන්වන් පාටයි නෑ ඉති එහෙම කෙනෙක් නෑණි පුතේ කියල කියහම එහ විවාහවෙන්නෙත් නෑ කියල කියන අරමුණතියාගෙන තමයි මේ කියන්නේ නමුත් අම්ම කල්පන කලා ගපුත ඔබ හරි පින්වන්තයි මේ සංසාරය මඹ තනියම පින්කෙරු අවෙඩ බෑ දිගින් දිගට ඔොබත් එක්ක පින්කරපු තව කෙනෙක් ඉඩ මෝනේ ඇත් මේ ලෝකෙ මෙල හට ඉපදිල ඇති බමුණු අට දෙනෙක් ඇඳවලා එබ්‍රාහමණවරුන්ට මේ හන් පිළිමිදීලා යට හැම ආකාරයම සත්කාර සංග්‍රහ කරල සඳහන් කළා මේ රන්රුවට වඩා ලස්සෙන රුවක් ඇති තරුණයක් කොහෙෙන් අහරි හොයාගෙනෙන්ට කියලා කරන්ඩ දෙයක් නැතිකමට රාජ දේවියගේ ඉල්ලීමට රන්රුවත් අරගෙන මඟට බැස්සමිසත් මීටත් වඩා ලස්සෙන රූප කොහෙන් හොයන් දෙද නමුත් මගට ගෙහිල් ලවු කල්පනා කලා ඉතා ලස්සන සුන්දර කාන්තාවන් උපදිනවා මදුරටී. අපි ඉස්සරලාම මදු රටට යමු. එහෙම හිතලා මදුරටට ගිහිල්ල. සාගල නුවර මිනිස්සු නා් රැස්සෙන් තොට පොළක්ළඟ. අර රන්රුවගෙනල්ල තියලා මේ අට දෙෙන හැංගිලා බලාගෙන හිටිය. කවරු හරි මේරුවට ැට හිදක. වෙලාවක් යනකොට කාන්තාවක්කාවා ඒ කාන්තාව ආවිතන්ට නාගන්්ඩ පන්නතුනී දෙ මංකඩී තියෙන වර රන්රුව රන්රුව දිහා මේ කාන්තාව හොඳට බැලුවවා ඇයට දවේශයක් ඇතිවුණ අත දිගෑරල හයියෙන් පාරක්කම්ඹුලිට ගැව්වා ගහනකොට අ කලු ගලකට ගැහවා වගේ පුරු ගණ්ඩපටන් ගත්ත. එ දැක්ක ගමම් අරාට දෙන එල්ියටවා. ඇවිල් එහුවා ඇයි අපි ගෙනල්ල තියෙන රන්රුවට බොප හර දුන්නේ කියලා. එවෙලා සඳහන් කලාා සමාවෙන්. මම මගේ ස්වාමිදුව මෙතෙන්ටාවද කියලා බැලුවී. මොහොතකට කලින් පැ සනසවල ඇගේ උඩු මහන්තලි කුටියේ නතර කරලයි මං මේ නාගණ්ඩාව ඇයි මටකලින් වෙතෙන්ටාවද එනි සයි බැල්ී එවෙලා ඇහු අපිට පුළහන්ද ඇය බලන්ද ඇය මේ රන්්ඩරුවෝ වගේම ලස්සනද කියලා බද්ධකාපිලානයගේ කිරි මව සඳහන් කරනවා මේ රූපයමකක්ද ගේ ස්වාමිදූතර ඇය මීට වඩක් කොච්චර ලස්සනද කියලා. ඇත් සමඟ බද්ධ කාපිනානය ගිනිව සටගිහිල්ල දෙමව්පියන් මුුණගැහිල කරුණු කාරණා කතා කරල ක්‍රංගරුව තෑගී කරලා අපි හිමරංම විවාහිට එන්නම්. පොරුන්දු දීල යන්න ගිය. මේ කාලේ බදධ කපිලාානයේගවාය සහුරුදු දාසයයි. පප්පලිමානුවෝක තුමාගේ වයිසවරුදු විස්සයි පිප්පලි මානෝක දැනගත්තා රන්්ඩුවට වඩා ලස්සන තරුණයක් හම්වෙලා බද්ධ කාපිලානයයක් දැනගත්ත මාව විවාහ කරන්ඩයි යන්න ඇත් විවාහයට කොහෙත්ම කැමති නැති කෙනෙ විවාහය කියන වචනය පව පිළිකුල් කරන තර එනිසා පිප්පලි මානෝක තුමා කල්පනා කළා දැංගතින් මගේ ඒ උපායත් රදු තවත් කරන්න දෙයක් නෑ එනිසා දැන් කාපිලානියට කියන්න ෝඕනෑ මං විවාහයට කැමතිනෑ කියලා පිරදිරි බම්ඹලුවව ඉඳ ැවිල්ල තියෙන්නේ කාම සම්බෝගයක් එහිනෑ එනිසාම විවාහදිවීට තකමැති ලිපියක් ලියලා කාපිලානියයට යවනවා තමගේ අතවැසී කති ම විවාහ වෙන්න කැමතිනෑ මම කාම සම්පත් බුක්ති විඳින්න කැමතිනේ මන් කාමයට කැමතිනේ මගෙත් සමඟ විවාහ වෙලා පස්සෙ කනස්සල්ලට පත්වෙනවට වඩා වෙන කෙනෙ කොයාගත්තොත් නරකද කියලා. බද්දාකාපිලානියත් ඒ වචන ටිකම ලියලා හසුන්පතක් එහින් එවනවා මව්පියූ මගදී මෙ හසුන් පත් අරගෙන දෙන්නට දෙන්න කැමතිී විදිහට හසුන් පත් ලියලා ඒ ඒ පුරුෂිවතය ඔවුන්ට පිටත් කරනවා. කොහොමරි විවාහයේ සිද්ධ වෙනවා විවාහයේ දවස දෙන්නම මල්දම් දෙකක් ගොතව ගන්නවා. රාත්‍රී ආහාරයෙන් පස්ස ඔවුන් ලෝක චාරිත්‍රයට අනුව එක කුටියක සැත පෙන්ඩෝනේ ඉප්පලි මානෝකතුමා මගේ මල්දම ඇඳී මදින් තිබ. කාපිලා නියත් තිබ්බා. දෙන්නම කැමැති නෑ කාම සම්බෝගයට ඉන්සල්සාකච්ඡා කරගත්තා. ඔබට රාග සිතක් ඇති වනුත් ඔබේ මල්මාලි මැලවෙනු. මටරාග සිතක් ඇති වුණුත් මගේ මල්මාලි මැලවෙනු.විඳතිනී සඳහන් කරනවා බද්ධා කාපිලානයේ රියන් දොළ හක දොළහක කාරෙක රාත්‍රීප. ගතකළුත් රාත්‍රයට ඒ කුටියේ ආලෝක මත් කරට පහන් අවශ්‍යනය කියලා ශරීරයෙන් නික්මෙන කාන්තියෙන් මුර කුටිය මෙලියයි කළ සඳහන් කරන්නේඒත් තරං සංසාහරිපින් වඩලතිය නො පින්කරලති නවා. ඒවාගේ ලස්සන රූපයක් දරන දාසය හැවිරි දිවයිශයේ තරුණියයක් සමග එක කුටියක එක යහනක සැත පෙනවාමේ දෙන්නම විසි හැවිරිදි තරුණ සඳහන් කරනවා රැය පහන් වෙනතුරු දෙන්නම නිදිනය කියලා සිහිනෙන්වත් නින්දෙන්වත් තමන්ගේ අතක් තමන්ග පයක් අනේකාගේ ඇඟ ගැටයිදූ කිය බයයි අති දීර්ග කාලයක් විවාහ ජීවිතය ගෙවනෝ සෑහෙන කාලයක් නමුත් කාම සම්බෝගයක් තබා දහවල මුණගැහුණු මොහොතක රාගසිතින් මුහුණ දිහා බලල වෙච්ච සිනහවක්වත් නෑ කියල සඳහන් කරන්නේ. පිප්පලි මානෝකකයෙන් අසූහත් කෝටියක් ධනය තියෙන මහා දනවතික්. අනුරාධපුරේ තරන් විශාල ගං දොළොස් යදුනක පැතිරුුණ මහා කර්මාන්තසාලා. මහා විශාල වැැව ඇතති පැහෙනුඹුරයායව ප පලිමානෝකට තියනවා එක දවස තමන්ගේ රත්ථේ නැගල තමගේ ගොයි පළගල්දිී හටිකියා යනකොට ගොවිියෝ නැව තාපහුකුම්මුරු හානවා හාන නගුල පිටි පස්සේ කුරුල්ලු කොබෙයු කොක්කු මයිනු රෑන් රෑන් යන මගේ සේවකයන්ගෙන් එහෝ ොවදර සත්තු නගු පසෙහිලා හුළ හුල කන්නෙ කියලා. සඳහන් කලා ස්වාමීණී නගුලෙන් ගඩට මතුවන පනුව කියලා. පිප්පලි මානවක අහනුව ඒ පනුව ගිලිනවා කියෙලගන ප්‍රාණගාතය දැන් ඔය පවකාටද කියලා. අර සේවක උපදුම උත්තරයක් දෙනවා. ස්වාමීන්නේ මෙහි ආදායම බහන් සිටේ. පෞත්්ත බහන්සි ාර ගන්න කියලා. එදා අපව් හැරිල කල්පනා කළා මෙහෙම ගියුත් සසර කවදග වන්නේද. ගීගෙදර පව්වාකරයක් මයි. මම වහාම අදම පැවිදිවඩ යුතුයි සියලු සම්පත් අත්හරන්න හිතුවා. බද්ධ කාපයානයත් එදා ගබඩාවලට ගිහිල්ල දානයඇදළ බල ගේ ගුල්ලො හෙදිල නිසා දාන්‍ය මළු අව්ුවට දම්මනවා වෙනත් කටයුත්තක යෙදිල ඉඳල පස්සේ මාලිගාවෙන් එලියට බැස්හම දැක්කා කුරුල්ලු පිරිල්ල දාන්නේ පෙදරුවට මොනව දහුල අහුල කනවා සේවිකාාවගේ යහෝ මොනවා දහර පැදරුවෝලාර සත්තු කන්නේ දාන්‍ය වල හිටපු ගුල්ලො වාදී සත්තු බද්ධකාපිලානී හනවා එහෙලිවරුණී තැන් කුරුල්ලො ගුල්ලො කාවහම කාටද පව් සිද්ධ වෙන්නේ සඳහන්කළ අදේවිය මේ දාන්‍ය අව්‍යධාන්න කිව ඔබනි එහන් දැන් කුරල්ලො කන සත්තුන්ගේ පවත් ඔබ බාර ගණ්ඩුවන කියලා ප්‍රාණගගතය මේ ගිහි ගෙදර සතරාපායට දොරාරින තැන තවත් මෙතන නවතිනව කල කියෙන්නේෙ නිරේයටටම පාර හැෙනව කියන එකයි. අද ස්වාමියයා ගෙදර ආපු ගමන් පැවිදිවෙන්ඩය අයුතුයි ගිහිගෙයින් නික්මියේතුයි පප්පලිකුමාරයා ගෙදරඇවිල්ල බද්ධ කාපිලානයට කියනවා බදද්‍ර මං ගීගෙයින් යන්්ඩ තීරණය කළා. මාසතු ධනය අසූහත් කෝටියක් තියෙන. ස් යදනක පැතිතුරුණ කර්මාන්ත සසාාලාතියනවා විශාල වැැවු යටත පැහෙන මහා කුඹරු අයවල්තයෙනවා නිරන්තරයෙන් ඒ ගොවිපොළොවල්ල වලින් කර්මාන්ත සාලාවල් වලින් කහනු ලක්ෂ ගන ආදායන්ගෙනවා ඒ සියල්ලත් මේ අසූහත් කෝටියයක් දනස්කන්දය අරගෙන ඔබ රැජිනක් වගේ සෝසයේ ජීවත්තේ. ඔබත් මගෙත් සමඟ වි්‍යවාහ වෙලා එන දවසේ කොයි තරන් දායාද ගෙනාවද කෙල් ඇහුවා. එදා තමයි යහන දවස. ස්වාමීණී කරත්ත පනස් පන්දාහක පටවලා රත්තරං අරගෙනාව. නමුත් තව ප්‍රයෝජනයට ගත්ත නෑැකිවා. ඒසිියල්ලත් ගෑන්. සැපසේ ජීවත් එන්න මං යැනෝ මහනවෙන්ට. බද්ර කියනවා ස්වාමිණි මොනෝ කියනෝවද. මමත් හිටිය ඔබහන්සේනකං. මටත් බෑමේගී ගෙදරයින්ට මේක පව්වා කරය. වහාම යායුතුයි. මත්්‍යනව මහනවන්ට. කාසාය වස්ත්‍ර ගෙන්න ගත්තා දෙදෙනම හිස මුඩු කරගත්තා පනතුන කාසාය වස්ත්‍ර දරාගත්තා. මැටි පාත්‍ර සකස් කරව ගත්තා. ඒ පාත්‍ර දාග මාලිගාාව පිනතින සකස්කරව ගත්ත මැටි පාත්‍ර ටික තවි කියලා බෙල්ල එල්ලගෙන කරය එල්ලගන දෙන්නම මාලිගාවෙන් එලීට බැස්ස කවුරුවත් මඳුර ගත්තනෑ පද කිසි කෙනක් කිහිතුවෙන ෑන මෙහම යයි කියලා මාලිගාවෙන් බැහැල දෙන්නම යන්න කිය ය මාලිගාව සම්පත් ගැන වෙන කිසි දෙයක් ගැන හෙවවෙනෑ මෙවා සම්පත් නෙමේ මේ තියනෙ දුක්කඳු අන් නිසා නමුත් බොහෝදුර ගමන් කරලා දාසගම් පහු කරලා යනකොට දාසසිුව අඳුර ගත්තා මේ කවුද කියලා දෝග නැවිල්ල දෙපාමුල වැටිලා දුකකී කිය අඩනවානී ස්වාමීනිී අපි දාල කොහෙදමී යන්නේ අපිට කාගේ සරණදමින් පස්ස කියලා පිඳුතුනී ඔවු නස්ව සලතියල ඒගොල්ලු තමන්ග වලාපොරොත්තුූ හොයාගෙනයනවා එදා කිස් බාල කාසායි වස්ත්‍රයේ දරාගත්තී මේ ලෝක යම් කිසි රාතන් වහසෙනමක් වැඩඉන්නවනම් ආයන් වහන්සෙනමක් වැඩඉන්නවන අපි පැවිදදිඋන්වහන්සි උදෙසායි කියලා මෙහෙම සෑහෙන දුරක් යනකොට පිප්පලි මානුවක තුමා බදරට කතා කළා දවීණී අපි දෙන්නම පැවිදි වෙලා ඔබවාගේ ලස්සන තරුණයක් මගේ පිටි පස්සෙන් එෙනකොට මෙමි නිසු කියයි මහන වෙලාවත් ඒ අයටට වංවෙන්නඩ බෙරි වෙලා කියලා බදර කාපිලානය කියනවා හෙමයි ස්වාමීණී ඒ සේමයි ඉදිරිියෙන් තියෙනවාස්වාමීනි දෙමං හන්දියක් අපි දෙන්නා ඒ දෙමං හන්දිය ළඟදී දෙපැත්තට වෙෙන් වෙලාය දෙමක් සන්දිීට ගිහිල්ල බද්ධ කාපිලානය කියනවා ස්වාමීණී මට බහන්සිට වන්දනා කරුවන බද්ද කාපිලාන්ය තුන් රවමක් පිප්පලිමානෝක ප්‍රදක්ෂිණනා කරනකොට දොළොස් සතාවක් වදිිනියෝ එක රවමක් ප්‍රදක්ෂිනා කරනකොට හතර පාරක් වදිිනිෝ ඉදිරෙන් වම්පසින් දකුණු පසින් පසු පසින් හතර පාරක් වදිිනිෝ. තුන් වතාවක් ප්‍රදක්ෂණ කරන දොස් සොතක් වදින දකාාපිලන්න්නේය කියෙනවස්වාමීනී පිරිමි කෙනාට කොහොමත් දකුණු පැත්තමයිති ඔබ හන්සි දකුණු පැත්තර පාරයන්ට මංවම් පැත්තට යන්නම් කියලා දෙදෙනම දෙ පැත්තරයන්ඩ පාද දෙක මහපොළොවසෝනකොට මහපොළුයි මහා භූමිකම්පාවක් යතියෙනවා. පිෙනතන භූමිකම්පා ඇතිවෙන හැට ඇතිවෙන හේතු ගණනාවක් ධර්මය සඳහන් කරල තියෙනවා. නමුත් එවන් භූමිකම්පාවලින් මේ මේවාගේ පුුණ්්‍යවන්තයන්ගේ වෙන්වීම් වගේ අවස්ථාවන් වල. භාගිතු වහසගේ ජීවිතය ආශ්චාර්මත් අවස්ථා සම්බන්ධව ඒ ඒ තැන්වල භූමිකම්පා ඇති වෙනකොට ඒ භූමිකම්පාව කොච්චරලොකූනත් කුරුකු හොඹකුටුවත් කරදරයක් වෙන්නේ. මහපුතුවියට දරන්ඩම බැරිසිද්ධියක් ගුණයක්. දහමක්තුල ඒ භූමිකම් පැඇතිවෙන්නේ. භාගිතන් වහසේ සමග ධර්ම සාකච්ඡා කරමින් හිටපු භික්ෂූන් වහන්සේලාට පවා ඒ මහා භූමිකම්පාව දැනුුණා. දැනිල බුදුරජාණන් වහන්සේගේෙන් අහනු වස්වාමීනිි භාගිතන් වහන්සේ අකාල් භූමිකම්පාවකට හේතුවම කරද කියලා. මහනෙන බද්‍රයි, පිප්පලී දෙන්නා අද සදහටම ආය සංසාර අවදාවත් සැමියෙක් බිරිඳෙක් හැටියට මුණ නොගැහෙන්ඩවෙෙන් වුණා ඒවෙන්වීම මෙ මහපෘතුවයටත් ඉවසඩබැෑ කියලා. ස්වාමීණී එකට හේතුවක් තියනවද මහනෙන මෙ දෙපල අති දීර්ග කාලයක් සංසාරී සැමියයි බිරිඳයි වෙලාම එකටම ඉපදුනා මනුලව පින් කරලා දෙව්ලව ගිය එකටම නැවත දෙව්ලොවිං මනුලව උපදිනවා මනුලොවිං දෙවුලොව යනෝ දෙව්ලවිං බඹලෝ යනෝ ආය මනුලොවටනො පාරමිතාපුරනෝ එකටම තමයි හුඟක් සංසාරි කල්ගත කළින් අන්න ඒ කාල සීමාව තුළ ඔය කියන පිප් පලි කිසිම භවයක කිසිම දවසක තමන්ගේ බිරිඳ හැර වෙනත් කාන්තාවක් දිහා. රාගසිතින් බලලවත් නෑ කියල සඳහන් කළා. මේ බද්රත් එහෙමයි අන්‍ය සම්බන්ධතා ගොඩනගා ගන්නව අ තබා තමන් ගේ ස්වාමියයාා හැර. වෙනත් පිරිමියෙක් දිහා රාගහින්නං බල්ල නෑ කියලා. හිටින්ංවත් සතුටි වෙලා නෑ වෙනකෙන එකෙක් කිය. තරම්ම පතිවෘර්තාවක් ඔවුන් ළඟ තිබුණ මෙ අන්තිම ජීවිතයේ බිවාහ වෙලා මෙච්චර කාලයක් රාගසිතින් ඔවු නවුන් දෙපල තම තමන්ගේ මුහුණු බලාගෙන නෑ කායික සම්බෝගයක් තබා. අද මේලෝක ය මාරයන් වහන්සනමක් වැඩන්නවානම් උන්වහන්සේ උදෙසායි අපේ පැවිද්ධ කියලා අසු හත් කෝටියක දනසම්පත් අත් හැරලා වත් නොයෙක් වස්තු දේපළත් හැරලා පැවිදි වෙලා ආරයෙන් වහන්සේ මක් ඔයා ගැෙනී නවා කියන කාරණාව සඳහන් කරලා අපේ බුදුරජාණන් වහන්සේ කිසිම්ම භික්‍ෂෝකට කතානො කර පාත්‍රසිවුරුවාරගෙන පිප් පලි මානෝකතුමාට අනුගග්‍රහපිණිස පෙර මගට වැඩම් කලා වනන්තරී බහුපුත්තික කිය නුගරුක්ෂයක් මුල භාගිතුන් වහසසි අතර වුණා. පිප්පලි මානුවකෙන්ට තමන් වහසේ ඉන්න තැන හොයා ගැන්ඩෝනේ. තමගේ ශාස්ත්‍රෝරය හොයා ගැන්්ඩුවනේ. එනිසාප පිවතුන අපේ බුදුරජාණන් වහන්සේ. ශඩ්ඩ වර්ණු බුද්ධ රශ්මය බිහිදුවන්නට පටන්ගත්තා බහුපුත්තිික නුගරුක් මුල ඉද සඳහන් කරනවා එදා භාගිතුන් වහන්සේ විහිවී බුද්ධ රශ්මීය රැස්වේ දිහට නෙමයි. රස්්මි පුංජයන් හැටියට විහිදෙවව කියලා. රස්්මි පුංජයන් කළකැන්නේ. ෂඩ්ුවර්ණ රශ්මියය කැට කැට විහිදිලා යනවා. විශාල කැට රථ වගේ රථ රෝධ වගේ කුටි වගේ මහා බුද්ධ රශ්මි කැට. ඉහට විසිදලා විහිදිලා ගිහිල්ලා. ගස්වොල අතුවල කොවල වැදිල මල් වෙඩී ඉහිරෙනවා වගේ හිරෙනවා. රශ්මිකදම්ෙන් ගැටි ගැටි ඉහිරෙනවා මල් වැහිවරු සාාවක්වාගේ. බලන්නන්ට ඉතාම ප්‍රජනකයි. මුළු වනාන්තරය මේ කලෝකයි. ජීවිතෙ කවදාවත්ම දෙකල නෙතිමපූරු ආශ්චර්යමකක්දය. ප්‍රපලිමානෝක බලනවා. හෙන්ද මේ ආශ්චරය විහිදෙන්නේ. කොතනින්ද මේ වාශ්චාරය මත්තුවවෙන්නේ. වනන්තරයට බිකන් කරලා බලහම නොගගහක් මොලින් මුළු නුගගහම ගිනි කඳක් වගේ රත්තරම්පාටයි. ඒ භාගිෂන් වහසේගේ ශරීරාලෝකය වැදිලා. වෙනදන සඳහන් කරන වන්නේ භාගිතුන් වහස පැම්පහසු වෙන්ඩට පොකුනට බැස්සහම පොකුණනේ ඉන්න මත් සියෝ කැස් බෑව් සියලු දෙනා පවා පරන්වන් පාට වෙනවා කියලා බුද්ධ ශරීරෙන් නික්මෙන කිරණ නිසා. ගිනි අගුරක් දිලිසෙනවාගේ මෙනුග ගහමුලේ තිරෙවගුරු සම්මා සම්බුදුරජාණන් වහසේ වැඩයින්නවා. මහා කාශ්‍යපයන් වහසේ කල්පනා කරනවා ඒ කාන්තේම මේ වැඩයිඉන්න වෙන කවුරුවත්නෙ මේ මගේ ශාස්තෘන් වහන්සේමයි. බුදුරජාණන් වහස දැකපු තැන හිඳලා නැමි නමී නමි නමයවිල්ල බුදුරජාණන් වහන්සේගේ සිරිපාද පත්මේ පාමුල වැඳ වැටිලා ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබයි මගේ ශාස්තෘ ඔබයි මගේ ශාස්තෘූ ස්වාමීන්නේ ඔබයි මගේ ශාස්තෘූ කියල කියනවා තුම් පාර අපේ බුදුරජාණන් වහන්සේ ඔවකාශ්‍යපේ මම තමයි ඔබේ ශාස්තෘූ කෙර සඳහන් කළ ආගිතුන හස සඳහන් කරනව කාශපයේ ඔබ වගේ ශ්‍රද්ධවන්තයක ළඟ ඔබ වගේ පුුණ්‍යවන්තේක ළඟ බෙනත් කෙනෙක් මමයි ඔබේ ශාස්තරු කියලා නොදැන කීවුත් එකේ චතුරාරි සත්‍යය නොදැන පටිච්ච සමුප්පාදය නොදැන ආර්යෂ්ඨාංගික මාර්ගයේ නොදැන පප්පලිය මානවකතුමාගේ ගුණකදම්බේ නොදන ඔවු මමයි ඔබේ ශාස්තෘූ කියල කීව හමෙන ඒ පුද්ගෙලයාගේ හිස තල්ගහකින් ගෙඩියක් ගැලවුණා වගේ එවලෙන්ම බොටුවෙන් බිඳිලා පිප් පලි මානෝක ගවට රෝල්ලෙනව කියල කියන්නේ ඒ තරන් මහා ගුණකදම්බ මහනෙන්නේ ඇතං කාශ්‍යපය නිගට නාතපුත්ත ලඟට ඔබ ගෙහිල්ල සඳහන් කලානං නාතපුත්තේනිී ඔබයි මගේ ශාස්තෘූ කියලා නිගට නාතපුත්තේක ඔවු කියල අනුමත කලානං ඔහුගේෙ හිසත් බොටුවෙන් ගිලිහෙන අයයේ මොහොතෙම කියලා. භගිතු වහසේ දේශනා කරනවා කාශපය. ඔබ මහසාගරේ ළඟට ගිහිල්ල. සාගරයේ දිහා බලල මහාසාගරයට කීවනං. මහාසාගරයේ ඔබයි මගේ ශාස්තරු කියලා අනුමතකළුත් එක මොහොතක් යනකොට අබ පියල්ලකට ගණ්ඩ තරංවත් ඔය මහාසාගරයේ ජලය විින්දුවක් කිතුරු වෙන්න කියල දේශනා කළ කාශපයේ මහාමේරු පරෝතයළඟට ගිහිල්ල ඔබ මහමෙරෙටි කිව්වොත් ම ඔබ මගේ ශාස්තෘු කියලා කාශ්‍යපයේ දහයමිටක් මිට මොවා ගත්ත පුද්ගලෙේ එමිට යම්මොහොත කත්හරි නෙදේද මිටට මෙලෙවුන දහයියා නැවතඉහිරෙනවා වගේ යොදු න්නසූහතරදාහ කුස එ මහමේරු පරෝතරාජයා ඉහිරෙන්ඩ පටන්ගන්නවා කළ සඳහන් කළ කාශ්‍යපේ මෙ මහපෘතුවයට අතතියලා මහ පෘතුවිය ඔබයි මගේ ශාස්තෘූ කෙළ සඳහන් කළුත් මෙ මහපොලෝ කැළඹෙනවා කෙෙන දේශනා කළ කාපයන්ගේ ගුණේ ඇත පිප් පලි මානුවකකි ගුණේ ඒ තර තමරහත්වෙලත් නැතුව සසර මුණ තරං පින්පුරල තිබුණද නමුත් ඊළඟකට භාගිතුන් වහස සඳහන් කරනවා පිප් පලි මානුවකතුමාගේ ශාස්තෘන් වහස ගනෙ කාශයපේ ඔබ කොයි තරන් ගුණවත්ද ගුණේ මහ පෘතුවවිට දරණන්න බෑ මහමේරුවට දරණන්න බෑ මහසාගරයට දරඩ බෑ වෙන ශාස්තෘරවරයකට දරන්නවේ. නමුත් කාශ්‍යපය ඔබවාගේ ගුණවත් අය සීයක් දාහ ලක්ෂයක් කෝටියක් ඇවිල්ලා ඔබ වගේම ගුණවතුන් මාව වටකරගෙන මටකීවොත් ස්වාමීනී ඔබ අපේ ශාස්තරූ කියලා තනි ඔබේ ගුණේ ඒ තරන්නම් ි ානක් ඔබලාගේ ගුණනේ කොහොම වයිද. නමුත් කාශ්‍යපයේ මමේදාටත් නිර්ුභයව කියන ඔවු මම තමයි යොබලාගේ ශාස්තෘූ කියලා. ඔබලාග ගුණේට මේ සම්මා සම්බුද්ධ ශරීරයක රෝමකූපයක් හොළොවන්න බෑ කෙල සඳහන් කරනවා. භාගිතු නහස්සගේ පාන්සුකුලි චීවරයේ අල්ලල පෙන්න්නල භාගිතුන් නහස සඳහන් කරනවා කාශ්‍යපයේ කෝටි ගානක් උබලාග ගුණට මේ පාන්සුකොල චීවරේ කොනවත් හොළවන්න බෑ කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්තසී මාන්තික ගුණේ කවද කවුරුනං ප්‍රමාණුවත් කරන්නද. බ්‍රහ්ම භූතන් අති තුළන් මාරසේනක් පමත්දනං කෝදිස්වානක් පසීදීයේ අපිකන්හාභයාාතිකු. පිනතින තුලනේ කරන්න බෑ. බුදුරජාණන් වහන්සගේ කිසිම ගුණය පහත් ජාතීන් වෙලා ඉපදිච්චාපී මේ මහා පුරුෂ ශ්‍රේෂ්ත්‍රයන් වහන්සේගේ ගුණය කොහෙෙන් සීම කරන්නද ගුණේ ගැන කවද කතා කරන්නද අපි කන්හාබි ජාතික ව කෙළකිවේ පහත් කොලේක ඉපදිච්චාපී කවදාය ගුණේ ප්‍රමාණවත් කරයිද ලොවතුරා බුදු කෙනෙකුටව දේශනා කරලා ඉවර කරන්න බැරි මහගුණ මහකල්පයක් දේශනා කළත් කල්පේනිමා වෙනවා බුදුගුණේ ඉතුර වෙනවා. බුදුවරුන්ගේ ගුණේ එහෙමයි. අපේ භාගිතුන් වහන්සේ මේ කරුණු සඳහන් කරලා පිප්පලි මානුවක තුමා පැවිදි කළ භාගිතුන් වහන්සේ ළඟ ත්‍රිසරණ සහිතව සිල් සමාදන් වෙලා තමන්ගේ පාරමිතාව මුදුන් පත්වෙන මේ අන්තිමාත්භාවේ සම්මා සම්බුද්ධ ශාසිනී ප්‍රවෘරජාව ලබා ගත්තා විිලතිනී ඒ ප්‍රවෘරජාව ලබාගෙන භාගිතුන් වහසේකින් ධර්මශ්‍රවනය කරලා ඉට පස්සේ අවවාද තුනක් භාගතුන් වහස කරන්ට ඒබුණා කාශපයන් වහන්සේ ඇයි අවවාධත්්‍රය අත්‍යාදර ගෞරුවෙන් පිළිගත්තා ඒ අවවාද පිළිගැනීමම උන්වහන්සේගේ උපසම්පදාව බවට පත්තුළ අනේ කප්‍රකාර උපසම්පදාවෙන් එවන් උපසම්පදාවන් අතරෙන් ඕවාද පටික් ගහන උපසම්පදාව කස්මාතිය ටේ කස්සප ඒවන් සික්කි ත්බා මේ කරුණු තුන තුළ ශික්ෂණයට පත්වෙන්ට මෙන්න මේ ඕවාද පටික්්ගහනුප සම්පදාව එවපසම්පදාව මහාකාශ්‍යපැන් වහසේට ලැබුණා කාශපැන් වහසේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනී ශ්‍රාවකී කුණා අපේ බුදුරජණන් වහන්සෙත්ත එෙක් දැන් වැඩම කරනවා. වනතුනි භාගිතුන් වහන්සේ බහු පුත්තික නුගරුක මුලින් නැගිටලා කාශ්පයන් වහන්සෙත්ත එක්ක. වැඩම කරනවා පැවිද්දිෙන් පස්සේ පිප් පලි මානෝ ගිෙනම කාශිප. පිනතින වැඩම කරනකොට නැවත මගදි භාගිතුන් වහස මදක්. විිවේක ගණ්ඩ අවශ්‍යයි කියන කාරණාව හඟෝනවා වගේ ගහක් ළඟ නතර වෙනවා මහාකාශ්‍ය පැන් වහන්සේ තමන්ගේ සංගල ගහක් ළඟ අසුනක් කැටියට පණවනවා ඒ සංගල සිවර මත වැඩඉඳලා ශ්‍රීහස්ත දහත්වයෙන් ඒ සංගලසිවුරාථගාල කාශ්‍යපයේ පටපිලීෙන් කළ බ දෙපටසිවර හරි සැහැල්ලයි කල සඳහන් කළා ස්වාමීනිි භාගිතුන් වහන්සේ මට අනුකම්පා කරන සෙක්වා අදින් පස්සෙ භාගිතු වහන්සේ මේ පටපිළියෙන් කළ සංගල සිවර දරන සෙක්වා භාගිතු ව සඳහන් කළා කාශපය මා පෙරවීමෙන් පරණ වූ දිරාගිය මේ පාන්සුකොලිජීවරය මේ බරයි මේ රළුයි ඔබ කැමතිද මේක දරන්න කියලා එහෙ මයිස්වාමයන අවසර දෙනවන මං මෙස්සවුර දරන්නන් කෙලකේවා භාගිතුන් වහන්සේගේ මහා පාසකුවෙලේ කාශයපැන් වහසර ප්‍රධාන කරන කොට. සඳහන් කරනවා මෙ මහපෘතුවිය කැළඹනාා පවු කියලා. භාගිතන වහසකි චීවරද හතුූ දරපු. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනී තුන්වෙනි මහා ශ්‍රාවකයන් වහසේ බවට පත්ව වනැ. මහාකල්ප ලක්ෂයක් සසර පාරමිතා පූරණය කරපු මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පස්සකාලි තමන් පාරමිතා පිරුවේ යම් කාරණාවක් මුදුන්පත් කර ගැනීම සඳහාද. එවතුම් බලාපොරොත්තුව ප්‍රාර්ථනාව ලොවතුරා බුදුරජාණන් වහන්සේන මක් ළඟ උන්වහන්සගේ ශාසනේ දුතාංගධාරී භික්ෂූන් වහන්සේලාත රක්්ගස්ථානයේ ලබාගන්න එකයි. පෙවමතුරා බුදුරජාණන් වහන්සේ ළඟ කළ ප්‍රාර්ථනාව ගෞතම සම්මා සම්බුද් ශාසනය මුදුම් පත්කරගත්තා. අපේ භාගිතුන් වහන්සේගෙන් ඒ උතුම් තනතුර ලබාගෙන අත්ති දීර්ග කාලය අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුක්තව සම්මා සම්බුද්ධ ශාසනය තුළ කටයුතු කළ. ශාසනයාගේ දියවුණ උදෙසා මහත්සේ උත්සහ කළ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ප නිර්වාණය පස්සේ මල් ලසුනක මල් වගේ හැමත් තැනම විසිරිලලා තිබුණ ධර්මය සූත්‍ර වශයෙන් විනේ වශයෙන් කොටස් කරලා අභිධර්මය වෙන් කරලා පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්ට යතුුණ. සම්බුදුරජාණන් වහන්සේගේ මොන තරන් අනුග්‍රහයක් තිබුනද හාකාශපයන් වස භාගිතුන් වහන්සේ පිරිණවම් පාල දේහේ ආදාහනය කරඩයි සූදානම චිතකට නංගොලා ශ්‍රී දේහෙට ගිනි දල්වන්ට උත්සහ කලාට මොනම හේතුවකින්වත් ගිනිදල්ලන්න බෑ කරුණුකාරණා බිමසලා විමසලා අන්තිමට දැනගණ්ඩ ලැබුණ මහාකාශ්‍යපයන් වහන්සේ භාගිතුන් වහන්සේගේ පරිනිර්වාණයට තාම වැඩී නේ හාම වදනා කරගත්තනේ ශිෂ්‍ය පිරිසත් එක්ක තාම වඩිනවා කියලා ළඟට වැඩල ශ්‍රී දේහය සහිත සෑය ප්‍රදක්ෂිනා කරලා තුන් පාරක්. අදිිෂ්ඨාන කරහම භාගතුන් වහසේගේ සිරිපතුල ශ්‍රී දේහයෙන් එලියටාව නලල මත තියල බන්ධනාමාන කරලා නැගිටින කොට දෙවියන් විසින් ඉබීම මෙ සෑය ගිනිබත් කළා එබේම ගිනි දැල්ලුනා කාටවත් ගිනි දල්ලන්නට බැරි වුණ පන්නතුනි සම්මා සම්බුද්ධ ශාසනය තුන්ගිනි මහාශ්‍රාවකයන් වහන්සේ සෑහෙන කාලයක් භාගිතුන් වහන්සේ නැති ශසනේ භාරධාරයා වෙලා කටයුතු කළ තුන්නි ධර්ම සංගායනාවත් කරලා සම්බුද්ධ ශාසනය චිර පැවැත්ම තහවුරු කරලා ස්වභහවධර්මයට අනු මහාකාශිප මහරහතන් වහන්සේත්. තමන් වහන්සේගේ මහාකාල්ප ලක්ෂයක ප්‍රාර්ථනාව මුදුන් පත්වීම පාරමිතාවේ මස්තක ප්‍රාප්තියටක මං කිරීම. තමන් වහන්සගේ මංගල්ලේයට සමවැදිලා සදහටම මේ සංසාරයෙන් සමුගන් න මහා කාශිව මහරහතන් වහස පිළිබඳව චරිත කතාව ඉතාමත්ම කෙටියේ මෙ දේශනා කරන්ටයදනේ. පිනතිනයේ උතුම් චරිත කතාව තුළ අපි ජීවිතවට අරගත යුතු අවවාධනුශාසනා නිමක් නෑ. නැවත නැවත දේශනා ශ්‍රභනය කරලා එවුතුම් අවවාද ජීවිතයයට එකතු කරගන්න. සසරින් එතරවුණ උත්තමයෝ කොයිවාගත් හැරියද කොයිවාගේ පින් කලාද මේ කරුණු අපේ ජීවිතයට අරගන සංසන්ධනය කරලා එවන් උත්තමයන් වහන්සේලා අතර අපි තාම කොච්චර දුප්පදද අපි සසරින් මෙදෙන් නැත්තේ ඇයි මොන හේතුව හින්දර කියන කරුණු තේරණයෙ කරගන සම්බුද්ධ ශාසනය තාමත් බැබලෙන කාලි ඔබත් වීරවඩන්ට ග හසගේ ශිරුවාදීං ඒ සඳහා ඔබට ශක්තිය දහිරිය භාග්‍යවාසනාව උදාවේවා කෙලාශිරවාද කරන. ආකා සට්හාාච බුම්මට්ඨා දේවානගා මහිද්දිිකා පුණ්ඥන්තන් අනු මෝදිිත්වා චිරංරක් අන්තුලුවකසාාසනං දේවෝ වස්සතු කාලේ නෑ සස්්‍යියයේ සම්පත්ති හි තුචේ. පිතෝ බවතුලෝකෝ චේරාජා බවතු දම්මිකු රාකහලෝ නිප්පානන්